පාර්ලිමේන්තුවේ පිටපිට දවස් තුනක් මහින්ද රාජපක්ෂගේ ඊනියා ආණ්ඩුව පරාජයට පත් කරලා තියෙනවා විශ්වාස භංග යෝජනාවලින් එකක් පස්සේ එකක්. අපි දැක්කා අන්තිම දවසේ නමින් මුලින්මදම නමින් ඡන්දය ගන්න උත්සාහ කරුවා, කිසිම අවස්ථාවක දුන්නේ නැහැ. සිකුරාදා විද්‍යුත් ඉලෙක්ට්‍රොනික් බෝටි නැත්තම් විද්‍යුත් ආකාරයට ඡන්දය ලබා ගැනීමේ ඡන්දය දීමේ උපකරණ වලට හානි කෙරුවා. දැන් කියනවා යෝජනාවක් සම්මත කළා, දවස් ගාණක් නම් කල් දීලා එන්නේ කියලා. මේ යෝජනා තුනම සම්මත වුණේ ස්ථාවර නියෝගවලට අනුව. ස්ථාවර නියෝග වල තිබෙනවා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 135 යටතේ පාර්ලිමේන්තුවට බලය ලැබෙනවා බහුතරයකට බහුතරයකගේ ඡන්දයෙන් ස්ථාවර නියෝග අත්හිටවන්නට. එය ඉතාමත්ම සාමාන්‍ය කාර්යයක්. ඒ අරුව ස්ථාවර නියෝග අත්හිටවල තුන් වරක් පිටපිටම පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂගේ ඊනියා ආණ්ඩුව කෙරෙහි විශ්වාසයේ භංගත්වය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මෙය පිළිගන්නේ නැත්නම් පාර්ලිමේන්තුව තුළ කළ හැකි එකම දෙයයි මෙම යෝජනා නිෂේධනය කිරීමට ඊට හරස් යෝජනාවක් ගෙන එක. ඊට විරුද්ධ හරස්බට යෝජනාවක් ගෙනල්ලා නිෂේධනය කරන්න පුළුවන් මේ යෝජනා තුන. ඒක කරන්න නැතුව මේ වැඩේ ඇද ඇද ඉන්නවා. ඊළඟ ජනාධිපතිවරයා දැන් පටන් ගන්න තියෙනවා අනෙකුත් පක්ෂවල නායකයා කවුද කියලා, වෙනත් පක්ෂවල නායකයා කවුද කියලා තීන්දුව කරන්න. අපි වාමාංශිකයන් හැටියට විධායක ජනාධිපති ක්‍රමයට සම්පූර්ණ විරුද්ධයි. මෙය විධායක ජනාධිපති ක්‍රමයේ බලතල නැති බලතල පවා පාවිච්චි කරන්න කරන උත්සාහයක්. ජනාධිපතිවරයා ඉස්සෙල්ලා කිව්වා කරුජා සූරේ හරි සජිත් ප්‍රේමදාස හරි නම් කරනවා නම් අගමැති හැටියට ඒකට කැමතියි කියලා. ඊට පස්සේ කිව්වා නෑ කරුජාසූරයත් බෑ කියලා. දැන් ඉන්පසු කවදා හරි කියයි සජිත් ප්‍රේමදාස මහත්මයාත් බෑ කියලා. මේ රටේ දේශපාලන පක්ෂවල නායකයන් යම්කිසි දේශපාලන පක්ෂයක පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයක් කවුද කියලා තීන්දුව කරන්න ඕනේ ඒ පාර්ලිමේන්තු කණ්ඩායම. ජනාධිපතිවරයාට බෑ වෙනත් පක්ෂවල පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා කවුද කියලා තීරණය කරන්න. මොකද අගමැති කියන්නේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා, බහුතරයක් ඉන්න පක්ෂයක. එම නිසා අපි කියන්නේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා තිබුණු තත්ත්වයට රට පාර්ලිමේන්තුවට රට ගෙන යන්න. ඉන් පස්සේ කෙරෙන වෙනස්කම් කරන ඒ පක්ෂ බලාගනි. අද අවශ්‍ය එකයි. ඔක්තෝබර් 26 වෙනිදා සිට අද දක්වා මේ සිරිසේන රාජපක්ෂ යුගලය විසින් කරන ලද අනර්ථයන් ඔවුන් විසින්ම නැති කරලා අරන් යන්නේ 26 වෙනිදාට තිබුණු තත්ත්වයට. ඉන්පසු විවිධ පක්ෂවලට පුළුවන් අවශ්‍ය නම් කැමති නම් තමන්ගේ නායකත්වයන් වෙනස් කරන්න, නැත්නම් නිලධාරීන් වෙනස් කරන්න, ඒ ඕනම දෙයක් කරන්න පුළුවන් ඔවුන්ට. එව්ව කරන්න බෑ ජනාධිපතිට. ජනාධිපතිට පුළුවන් තමන්ගේ පක්ෂයේ නිලධාරීන් කවුද කියලා තීන්දුව කරන්න. එතුමාගේ පක්ෂය බලයට බහුතරය තිබෙනවා නම් එතුමාගේ පක්ෂයේ අගමැතිවරයා කවුද කියලා තීන්දුව කරන්න පුළුවන් එයා නායකයා හැටියට. එයාට බෑ අනිත් පක්ෂවලට ඇඟිලි ගන්න.